අවසරයි ගෞරවනීය ආරියතුන් වහන්ස. නියාම ධර්ම ගැන කතා කරද්දී අපේ හැඟීම බීජ නියාමයේ කියන්නේ විඥාණයෙන් බීකරණ ශක්තිය අනුරූප විපාක ඵලයක් ලැබීමත්, ධම්ම නියාමයේ කියන්නේ බීකර ශක්තිය පවතිනතුරු විපාකදී වෙනසී යාමක් කියන එක තමයි අදහස තියෙන්නේ. ඒක සද්දොස් නම් එයත් නිවැරදි කරලා නියාම ධර්ම පහ කෙටියෙන් පැහැදිලි කරලා දෙනවා නම් අද. ඔව්, මේ නියාම ධර්ම පහක් තියෙනවා. ධම්ම නියාමය, කම්ම නියාමය, බීජ නියාමය, උතු නියාමය, ඉට්ටු නියාමය සහ චිත්ත නියාමය. මේ නියාම ධර්ම පහෙන් ප්‍රධාන කොට මූලික කොට කම්ම නියාමයත් ධර්ම නියාමයත්. ඒ දෙක ප්‍රධානයි. ඒකට උපස්තම්භක වෙනවා, උපකාර වෙනවා ඉතුරු තුන. හැබැයි මේ නියාම ධර්ම කිව්වේ නියත ධර්ම. අපි යම් කාර්යයක් ක්‍රියාවක් කළා නම් ඒ ක්‍රියාව ධම්ම නියාමයට ගැලපෙන දේ අනුව නම් ධම්ම නියාමයට අනුව තමයි අපිට ඵල විපාක දෙන්නේ, යහපත් ඵලයක් දෙනවා. කුසලස්ස උපසම්පදා වෙනවා, කුසලයේ පූර්ණ වෙනවා, හිතේ කෙලෙස් බව අත්හැරෙනවා. ධම්ම නියාමයට අදාළ කරුණු අපි කම්ම නියාමයට අදාළ කරුණක් කළා නම් අපි කරන දේවල් එක්ක ධම්ම නියාමයට අයිති වෙනවා, එක්ක කම්ම නියාමයට අයිති වෙනවා. තේරුණාද? කම්ම නියාමයට අයිති වෙනවා නම් ඒක කර්මයක්. ඒක ඒ ක්‍රියාව අනුව අපට ශේෂ වෙනවා ඉතිරියක් විඳවන්න, ඵල දෙන්න, විපාක දෙන්න, ප්‍රතිසන් දෙන්න. ඒ ඉතුරු වෙන්නේ කම්ම නියාමයට. ධම්ම නියාමයට අනුව ඉතුරු වෙන්නේ ශේෂයක් බල. අවසන් වෙනවා. මේකට දැන් බීජ නියාමය පෙන්වුවේ අපි අඹ ඇටයක් විතෝල පොල් ගහක් ගන්න බෑ. පොල් ගහක් විතෝල අඹ ඇටයක් අඹ ගහක් ගන්න බෑ. අපි වී ඇටයක් හිටවල මෙනේරි හෝ අමු ගන්න බෑ, කුරහන් ගන්න බෑ. බීජ නියාමය අපි සකස් කරා නම් යම් කිසි බීජයක්, කර්ම බීජයක්, ඒ බීජයට අපි අර වැපුරු දේ තමා අපි නෙලා ගන්න. ඒකයි බීජ නියාමය. උතු නියාමය මේ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර තමයි ඉත්තු නියාමයට බලපාන්නේ. අපි යම් යම් ආකාරයට අපි වැස්ස තෙමුනොත් මොකද වෙන්නේ? අපි ආපෝ අර ජලයට තෙමිනවා. මොකද වෙන්නේ? අපේ එතකොට වැස්ස තෙමුනාම ඉම්බිරිසාව හැදිනවා. ඒ වගේ අපි අවුවේ වේලා ගියොත් මොකද වෙන්නේ? අපි ගින්දරට තේජෝ ශක්තියට ගියොත් අර තේජෝ ආපෝ තේජෝ වායෝ පටි විහත්ති නිසා අපේ ලේ ධාතුව පිච්චලා විකාර විපාර වෙලා තුන් දොස් කිපිලා මේ වගේ වැඩ වෙනවා. ඒකයි චිත්ත නියාමය කියන එක. අපි අර සිටිවිල් පරම්පරාවක් පවත්වනකොට මේ චිත්ත වීති 17ක් තුල නිතරම දෝංකාරය දීලා ක්‍රියාත්මක වෙනවා. චිත්ත වීති 17ට අඩුවෙන් එහෙම නැහැ, වැඩියෙනුත් නැහැ. දැන් අපි මොකට හරි යකඩකට මෙහෙම ගැහුවොත් තව යකඩ ගැහැල්ලකින් 17 වරක් අර දෝංකාරය එන්න එන්න අඩුවෙනවා. ඒ වගේ තමයි අපේ හිතටත් යම්කිසි අරමුණක් පටිච්ච වූ ගමන් මේ 17ක් තියෙනවා. මේක තමයි අභිධර්මය. මේ අභිධර්මය කියලා තියෙන්නේ ඔය චිත්ත වීති නියාමය. දැන් ඔය අභිධර්මය කියන එකේ කියන්නේ දැන් අර චිත්ත වීතියක් දිගේ චිත්තක්ෂණ 17ක් යනවා. පළවෙනි තුන මොකද්ද? ඈ නෑ, සම්පටිච්චන සන්තිරණ සම්පසාදන. සන්තේරුම් ගත්ත නැති මිනිහෙක් මොන අභිධර්මයේ ඉගෙන ගත්තත් අර මහත්යෙක් ඉන්නවනේ අභිධර්මයේ. සන්තේරුම් ගත්ත නැති මිනිහෙකුට සම්පටිච්චන තේරුම් ගත්ත හැකිද, සන්තිරණ තේරුම් ගත්ත හැකිද, සම්පසාදන තේරුම් ගනීද? නැහැ. සන්තේරුම් ගන්න ඕනේ අභිධර්මයේ තේරුම් ගන්න. තේරුණාද? එතකොට මේ සම්පටිච්චන වීමයි. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති. අන්න සම්පසාර අන් සම්පටිච්චන. තේරුණාද? ඊට පස්සේ තීරණයක් ගන්නවා. මේක ප්‍රියයි එක, මේක අප්‍රියයි, මේක අදුක්කම අදුකයි, මේක මනිනවා. අන්න සම්පසාදනයක්, චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා. ඒ අනුව තමයි වේදනාවක් වෙන්නේ. ඒ අනුව තමයි තණ්හාවක් ඇති වෙන්නේ. ඒ අනුව තමයි උපාදානයකට ගන්න. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ දැන් පළවෙනි එක පටිච්චන, දෙවෙනි එක තීරණ, තුන්වෙනි එක සම්පසාදන. ඊට පස්සේ ජවන්සිත් 10ක් වෙනවා. ජවන් කියන්නේ මොකද්ද? අර වේගයේ වේදනාව ආවේගයේ ක්‍රමානුකූලව වැඩි කරනවා.
ආය අඩු වෙනවා. අවසානයේ චුති කියන 17 වෙනි එකටපත් වෙනවා. මේකයි මේ අභිධර්මය තේරුම් ගත්ත මිනිස්සු තේරුම් ගන්න ඕනේ. අර සම්පටිච්ච නැවැත්වුවොත් මොකද වෙන්නේ? ඔය එකක්වත් වෙන්නේ නැහැ. ජවයක් මතුවෙන්නේ නැහැ. ජවේ මතුවෙන්නේ නැහැ. නිවෙනවා. ජවේ කියන්නේ ගිනි ගන්න රත් වෙනවා. අර වේගය ඇති වෙනවා. ඒක වේගය ඇති වෙන්නේ නැහැ සම්පටිච්ච නුනෝ. සම් තීරණයක් නොගත්තොත්. සම් පසාදනයක් නොකළු. මේ අභිධර්මය හරියට තේරුම් ගන්න නම් මේ ධර්මය සංදේශනාව තේරුම් ගන්න ඕනේ. සංදේශනාව තේරුම් නොගත්ත මිනිහෙක් අභිධර්මයේ ඉගෙන ගත්තොත් උගන්වොත් ඒ මිනිහා වෙන පැත්තකට යයි, වර්ණ පැත්තකට යයි. ඒ මිනිහට ධර්මයක් නැහැ. මොහේ නිකන් වචන ටිකක් ඉගෙන ගනි උගන්නයි තර්ක විතර්කක් දාන්න පුළුවන් ඇයි? ඊට එහා දෙයක් නැහැ. ධර්මයක් නිවනක් එහෙම නැහැ. මේ බුදුහාමුදුරුව දේශනා කරපු අභිධර්මය සංදේශනාව තේරුම් අරගත්ත කෙනෙකුට විතරයි නිවනට මඟ පෙන්වන්නේ. අභිධර්මයක් හැටියට නැති කෙනෙකුට එහෙම එකක් නැහැ. තර්සෝන්වංශය දැන් අර වංශ පැහැදිලි කරපරි ධම්ම නියාමයක් කර්ම නියාමයක් තමයි ප්‍රමුඛ. ඒ දෙක තමයි මූලික. ඒ දෙක අර උපස්තම්භක වශයෙන් පීඩක උපකාරක වශයෙන් තමයි අනික් තුන තියෙන්නේ. වංශයේ දීර්ඝායුෂ. එතකොට අපි හරියට ධම්ම නියාමයේ ක්‍රියාත්මක වෙනම නම් අපි කර්ම නියාමයෙන් ඉවත් වෙනවා. අපි හේතුඵල ධහමට බහගල්පා නයවිනියට සත්‍යනා බලා කටයුතු කරනකොට ධම්ම නියාමයට අනුව. අපි හේතුඵල ධහමට නයවිනියට බලන්නේ නැත්නම් කම්ම නියාමයට අයිති වෙනවා. උරුම වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර බීජ නියාමයේ චිත්ත නියාමයේ ඉත්තු නියාමයේ ක්‍රියාත්මක කළා අපිට පටිසන් දෙනවා. උරුම වෙනවා පාපි අකුසලේ.